අද ගෑස් පෝලෙන් ඉන්ධන පෝලෙන් ඇතුළු හැමදේම මිල වැඩි වෙලා එහෙමනම් අද සංචාරකයෝ කබලෙන් ලිපට වැටිලා එහෙමනම් ඩොලර් ගේන එකම මාර්ගය මේ සංචාරක කර්මාන්තය එහෙමනම් මේ සංචාරක කර්මාන්තයට හානියක් කරන්න එපා අපිට එන්න තියෙන ඩොලර් ටික නැති වෙනවා එහෙමනම් අපි සිටිය යුතු කාරණාවක් තිබෙනවා නිසි වෙලාවට ගෑස් ටික බෙදා හැරීමේ යාන්ත්‍රණය සකස් කළ යුතුයි ඒ වගේම තමයි ඉන්ධන ටික නිසි වෙලාවට ලබා දිය යුතුයි ගෑස් නොමැතිකම නිසා ව්‍යාපාර ශේෂ්ඨයේ කඩා වැටිලා ආපන ශාලාවල සිට හොටෙල් කර්මාන්තය දක්වා ඒක තුල සේවකයන්ගේ රැකියා හිමි වෙලා අවදානමක් මතුවෙලා එකකට එකක් බද්ධ වුණු දාමයක් විදිහටයි දකින්නේ අපි බලමු මේ සංචාර කර්මාන්තයේ විච්ච පිරිස් මොනවද ඔවුන්ගේ ඉල්ලීම් කියලා අයිබුවන් සුබ දවසක් අද අපි මතුගම කුමුක්ගහ ළඟ අපි ඇත්තටම එකතු වුණේ අපිට රටක් වශයෙන් අපිට ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් අපි ඔක්කොම පුරවැසියෝ රටක් විනාශ වෙලා පවතිනවා බඩට ආහාර නැහැ ගමන් ගන්න දීසල් නැහැ ගෑස් නැහැ බෙහෙත් නැහැ කිසිම දෙයක් නැහැ හැබැයි අපි රටක් වශයෙන් කඩා වැටලා තියෙනවා අපිට රටක් වශයෙන් කඩා වැටෙන ඕන රටක් නෙවෙයි ලෝකේ සුන්දරම රට මේක මුතු කැටයක් උඩ අපි ඇයි අද හිඟා ගන්නෙ අපිට සංචාරක ව්‍යාපාරය තුලින් මොනවද කරන්න බැරි සංචාරක ව්‍යාපාරය අපි මේ කිසිම දෙයක් හරියට කරපු නැති එකේ ප්‍රතිඵලයක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ ඇයි දෙයි හාමුදුරනේ අපිට බැරි අපි අපිට කල නොහැක්ක නොමත තේමා පාඩයක් තියෙනවා අපිට නැහැ බෑ කියන වචනේ අපි වැඩි පාවිච්චි කරනවා අපි වටුකුරුල්ල වගේ එකතු වෙලා අපි රටක් වශයෙන් එකතු වෙලා අපිට බැරිද මේ රට ගොඩනගා ගන්න අපිට පුළුවන් අපිට බැරි වෙලා තියෙන්නේ අපේ ධනාත්මක සිතුවිලි අපි ඍණාත්මක සිතුවිලි වලට පත් කරගෙන අපි සදාතනික වහල් ජීවිතයක් ගෙවනවා ඇයි අපිට එකතු වෙලා පුරවැසියෝ අපිට එකතු වෙලා සිංහල දමිළ මුස්ලිම් අපි එකතු වෙලා මේ රට පුබුදුවාලන්න අපිට බැරි ඇයි මුතුකටයක් කරන්න අපිට බැරි ඔබතුමාට කියනවා නම් ඇත්තටම සංචාරක ව්‍යාපාරය ගැන කතා කරන්න කඳුළු වෙනවා කියන්නේ මාලදීවේන වැනි දූපත් සමූහයක් තියෙන රටක් ලෝකයේ සංචාරක ව්‍යාපාරයෙන් ඉහළටම ගිහිලා තියෙනවා. එතකොට මම ඒක දැක්ක ඇස්සකින් දැක්කා මේ රටවල කරන ක්‍රමවේද සිස්ටම් එක. මූදයි දූපතයි බිල්ඩින් ටිකයි විතරයි තියෙන්නේ. හැබැයි අපේ රටේ මොනවද නැත්තේ? පය තුනකදී වෙනස් වෙන්න පුළුවන් කාල මේ කියන්නේ මේවා තුනක් සීත දේශගුණයක් තියෙනවා. හැබැයි අපිට ගහකොළ වැල්ල දොළ ඇල දොළ ඊට පස්සේ අපේ පෞරාණික සිද්දස්ස මොනවද අපිට නැත්තේ? අපිට හැම දෙයක්ම තියෙනවා අපිට තියෙන ඒ කියන්නේ සිස්ටම් එකක් නැහැ කොහොමද මේ සංචාර ව්‍යාපාරය ගොඩනගන්නේ කියන එකට අපිට හැම කෙනෙක්ම තට්ටු මාරුවට එනවා තමන්ගේ කියලා හිතාගෙන දෙයක් කරනවා ඒ කරන්නේ රට වෙනුවෙන්වත් අනාගතය වෙනුවෙන්වත් නෙවෙයි අපේ දේශපාලන ප්‍රජාව අපිට කවදාකවත් අපේ සංචාර ව්‍යාපාරය රට ගොඩනගන්න කිසිම දෙයක් කරේ නැහැ ඒගොල්ලෝ කරේ ඒගොල්ලෝ නොකරේ රට ගැන හිතන එකයි පුරවැසිය ගැන හිතන එකයි ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ ඊළඟ මැතිවරණයට අපි කොහොමද සල්ලි හම්බ කරන්නේ බලය රැක ගන්න කොහොමද කියලා. ඒ දෙක විතරේ කරේ හැබැයි රටක් වශයෙන් රටගෙනවත් රටේ පුරවැසි කරන් කොහොමද මුලිටි වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි අද පුප්පි වෙන්නේ. හැබැයි මේ සංචාරක ව්‍යාපාරය තුළින් අපිට ඩිරෙක්ට් එන්නේ ඩොලර්ස්. එතකොට අපි ඩොලර්ස් නැත්නම් අපි කොහොමද මේ ඩොලර්ස් එකතු කරගන්න සිස්ටම් එකක් හදලා මම සංචාරක අමතුමාගෙන් සහ සංචාරක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා ධනාත්මක පුරවැසියන් එකතු කරගෙන තානාපති සේවය තුලින් සංචාරක ව්‍යාපාරය ධනාත්මක කළා පිටරටවල අපේ තානාපති නිලධාරීන් ඉන්නවා ඔවුන් ධනාත්මක කළා ඔවුන් තුලින් අපි මේ ගමන ඉදිරියට ගෙනියන්න ධෛර්ය ශක්තිය අපිට ලබා ගන්න අපි කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මම අමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් අද ඔබතුමාලා තමයි මේ රට පාලනය කරන්නේ අගමැතිතුමනි සංචාරක අමතිතුමනි අනිත් අයගෙන ඉල්ලා සිටිනවා හැම කෙනෙක්ම එකතු වෙලා අපි පුරවැසියෝයි රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් මේ ප්‍රශ්නයේ ප්‍රතිවම දායකත්වය දෙන්න ඕනේ රටක් වශයෙන් අපේ කොහොමද මේ රටේ පුරවැසියන්ට අපි ඉස්සුම් වෙලා මේ රට ගොඩ ගන්න පාර හදා දෙන්න කියලා. මොකද ඒ තුමලා තමයි පාර ගන්න පාර තියෙන්නේ. දේශපාලන න්‍යාය වෙනයි. හැබැයි රාජ්‍ය නිලධාරීන්
සංවිධානයේ න්‍යාය ඉතාමත් ධනාත්මකයි. අපි රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් මේ රටේ මේ යන ප්‍රවාදයෙන් ගොඩ ගන්න එකතු වෙලා. අපි එකතු වෙලා රටක් වශයෙන් අපි නැගිටිමු, ජයගමු. මේ අනාගතය ශ්‍රී ලංකාව මුතුකඩේ බවට පත් කරගන්න අපි ධෛර්ය ශක්තිය අපි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. News reporter, Varanen Tora, Apakshapati, Vartakaranaya.